ඔබට තෘපතිමත් සන්ධයක් කාලයක් ශුද්ද බයබලය තියෙන දැවන්තම චර්තයක් තමයි ඉදාවිත් දෙවන්වන්ේ හු ැන සාක්ෂි දුන්නේ මාගේ සිතට එක මනුෂ්‍යයෙක් වූ මාගේ මුළු කැමැත්ත කරන්න ආව ධවිත් කියලයි ක්‍රියාධාතනය විසිදක බලන්න. ඕගෙන් පස්සේ රජවනේ ඔහුගේ පුත්‍රයා සාලමුන් තවත් දැවන්ත චර්තයක් ඔහු මේ පොළවේ සියලු රජුන්ට වඩා වස්තු වනුත් ප්‍රඥාවනුත් ශ්‍රේෂ්ට සිටිය රාලි දහයි විසිතුනවා කියන. තරුණ කාලයේේදී ඔහගේ ජීවිතය ගැන්න කියන්න තියෙන මොකක්ද කියලා හුගෙන ඇහව නම් කියයි දෙවියන් වහන්සේ මට උතුම් ප්‍රඥාවක් දුන් සේක කියලා. එක රාජලේ තුනේ ොලහහි දෙවන්වන්සේ හුට කියනවා නුඹට සමාන කෙනෙක්, නුට පලුවෙන් සිටියේවත්, නුඹට පසුව නැගටින්නේවත් නැතිරෙස ප්‍රඥාවත නොුව නැති සිතක් නොමට දුරමි කියලා. සමාධානුත් සපලත්්‍යනුත් පිරිීත්තිබුණු පාලන කාලයක් විදිට ප්‍රසිද්ධව වන ඒ කාලයෙන් පස්සේ. සාලමන්ට ආත්මික රෝග වැලඳනා. ඔහ වයිසට ගියාම් කැන මාලුනාම ඔගේ භාරයයාාවන් නෝගේ සිත අන් දෙවිරු තර හැරෙව්වා. එකරජාලෙ කොලා හැතරමේ බාතියෙනවා. ඔගේ සිත ස්වාමි දෙවන්වවාන්සට පක්ෂපාති වුණේ නෑ. ඔගේ පියාාව උද්ධාවිත් ස්වාමින්වන්සයනුව සම්පූර්ණ ලෙස ගියත් ඔහේ ලෙසගිය නෑ කොළයි හැපාද පි දකින්න. ප්‍රතිඵාල වනේ දෙවන් වවහන්සේ අසතුටට පත්වීමත් මුලින් ආදර්ශමත්ත තිබුණු ජීවිතයක්. කනගාට දාය අවසානයක් කරා ලඟවීමත්. එකොළහියි නමේ පාද අපි දාකිනවා. දෙවෙනවන්සේ සාලමොන්ගේ අකීකරකම නිසා ඊසා රාජ්‍ය දෙකඩ කරමිට ඔහුගේ පුත්‍රව් රෙහෝබෝම්ට එක ගෝත්‍රයෙකුත් ගේ සේවකයකූ ඒෙරබුවන්ට ගෝත්‍ර තහයෙකුත් දුන්නා. එක රාජාලිය එකොළහහියි කොලා සිට දහතුනු දක්කාමේද මේ බාදා කිනවා. සාලමොන් ශුද බැබල පොත් තුනක් ලේර තියෙන හි ඔබදේ දේශනාකාරයා සහ සාලමොන්ගේ ගීතිකා. දේශනාකාරයක් පොතේ නිශ්පලකමය කියන වචනය බොහෝ වාර්ගණනක් ලියාතියෙන්නේ ජීවිතය ගැන ඔගේ සිතේ තිබුණු මුලාවකින් ඔහු ඉවත්වුණු බාපෙන්නීමට බා පැහැදරී. කාලයක් ලෝකේ ඉහළම ප්‍රඥා ඇතුව සිටියත් මහා වස්තු සම්භාරයක් ඇතුව සිටියත් එස් සියල් අහිමි කරගන ඒවාගෙන මෙනෙහි කරමින් දේශනාකාරයයක් පොත් අවසන් කළතියෙන්නේ ඔහුගේ අවස්සාන නිගමනෙද සමඟයි. මුළු කාරණය තිීන්දු ලෙස හඳුන්නමින් නො කියන්නේ දෙවන් වහන්සට බයව උන්වහන්සේගේ ආකඥා පවත්වවා පන්න කියලයි. දේශනා කරයඇදුළහඇ ධාත නැප බව දකිනවා. මේ වචචන පහ එනම් දෙවියන් වහන්සේට භයව උන්වහන්සේගේ ආකඥා පවත්ව පන්න කියන උපදේශය අපගේ ජීවිතවලටත් අදාළ කරගත උත තියෙනවා. තරුණ කාලෙද අහපු කතාාවම සාලමන්ගේ අවසන්කාලය ඔහෙන් ඇහුව නම් ඔහු මොනවා කියයිද. එකැන්න ඔහුගේ ජීවිතය ගැන කියන තියෙන මොකක්ද කියලා ඔහු කියයි. ම කියපුදේවල් මාත් පිළිපැද යුතුව තිබුණා කියලා. ඔහහි තරක්න මේ හුකයපුද දෙවල් අපිත් පිළිපැද යුතු තියෙනවා. නැත්තම් අපටත් කනගාර්දාක අවසානයක් තමයි හිමියෙන්ට යන්නේ. පාපය ඉහවහාගේ මේ ලෝකයේ සතුට ලෝකය විනෝධය කෙලරෙන්ය යන්න පාපෙන්මයි. ලෝකයේ පාපෙන්න්නේ ඉතිගත කරමින් පාපෙට උඩගරි දෙමින් සිටි්නාා. අද බෝ රටට මිනිමැරිමක්කු ගප්සාාව වශ්‍යාකම වූ ගනිකවෘතිය වන් වහසට පිළිකුල්මව පාපයක්න සමලිංගික ක්‍රියා ආදිය නීතියෙන්ම අවසර දීරතියෙනවා. මෙවැනි වාතාරණයන් තුළ කොයිඩ ධානම විතරක් ඇල්ලා නවතේද කියන එකයි ප්‍රශ්නය ඊට වඩා දරුණුඒවා මගේමින් තියෙනවා. දෙවන්වන්සට බයව උන්වහන්සගේ ආඥා පාත්තන විට අපට නියම සතුට නියම සමාධානය නියම සැනසීම නියම සුවය ියම රැකවරණය නම තෘප්තියලවෙන්ට යනවා. වැනි ජීවිතයක්ත අප ගෙන අන ලෙ ඉල්ල දෙවන් වවාසර යක්ඥා කර. ආමේන්.